ඉදිරිපත් කරමින් යනවා. විශේෂයෙන් පහුගෙද අපේ ඉංජිනේරු ශිෂ්‍යයට අදාළ වර්ධනයන් පිළිබඳ ප්‍රතිපත්ති ඉදිරිපත් කරා. එතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ මේ ඇති වී තිබෙන තත්ත්වය විසඳීම සඳහා තාක්ෂණික ප්‍රවේශයක් ලබා ගැනීම කොහොමද කියන කරුණ. පසුගියදා අපි ඉදිරිපත් කරා සංචාර කර්මාන්තයට අදාළ ප්‍රතිපත්ති රාමුව. ඒකෙන් අපි අපේක්ෂා කරන්නේ අපේ රටේ සංචාර කර්මාන්තය වර්ධනය කරගන්නේ කොහොමද කියන කරුණ. ඒ වගේම ඉදිරියේදී අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙලා තිබෙනවා බලශක්ති ආදි ශේෂ්ත්‍ර ගණනාවක ප්‍රතිපත්තීන්. ඒ ප්‍රතිපත්තීන් වල තිබෙන්නේ සැලකිත ප්‍රමාණකින් තාක්ෂණික වෙනස්කම්. මම හිතනවා අද අපි ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ හැම එකකටම වඩා වැදගත් මනුස්සත්වයේ යුක්තිය පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි අපි මේ ඉදිරිපත් කරන ලබන්නේ. මම හිතන්නේ අපි පැය දෙකකට ආසන්න කාලයක් මෙතන රැඳී හිටියා. විවිධ ශේත්‍රවල ආබාධයට ලක් වූවන් විසින් තමන්ගේ ශේත්‍රයේ පිළිබඳ ගැටලුව තමන්ට ඉදිරිපත් කර හැකි ආකාරයේ අප වෙත ඉදිරිපත් කරා. ඒ වගේම තමන් සතු තිබෙන කුසලතාවයන් හැකියාවන් මේ වේදිකාව තුළ ඉදිරිපත් කරන ලැබුවා. ඒ හැම එකටම සවන් දෙනකොට ඒ හැම දෙයක්ම දකිනකොට අපිට හිතුණු දේ තමයි අපි කොච්චර අකාරුණික සමාජික ජීවත්වෙද, අපි මොනතරම් අයුක්ති සහගත රටකද ජීවත් වෙන්නේ කියන හැඟීම තමයි අපට නිර්මාණය කරන්නේ, අපිට ඇති කරේ. එනිසා අපි සොහිරිය කිව්වා අපි රවට්ටන්න එපා කියලා ඉල්ලුවා. මම එක සහතිකයක් දෙන්නම්. ඔබ අප කෙරෙහි තබන බලාපොරොත්තුව විශ්වාසය අබමල් රුණකින්වත් අපි හානි වීමට ඉඩ නොදෙන බවට සාක්ෂි. ඒ වගේම ආරම්භයේදී කරුණ ඉදිරිපත් කරපු සුභානි උපදේශිකා මහත්මිය ඉදිරිපත් කරපු කරුණු අතර තිබුණා අද අපේ රට විශාල බිඳවැටීමකට භාජන වී තිබෙනවා, විශාල කඩාවැටීමකට භාජන වී තිබෙනවා. ඒ බිඳවැටීමේ කඩාවැටීමේ විශාල වින්දිතයන් බවට පත් වෙලා ඉන්නේ, වැඩිම වින්දිතයන් බවට පත් වී තිබෙන්නේ මෙතන ඉන්න ප්‍රජාව. හැබැයි ඇය පෙන්වා දෙන්න ලැබුවා අපි මොනතරම් මේකේ වින්දිතයන් බවට පත් වෙලා හිටියත් මේ රට මෙවැනි තත්ත්වයකට පත් කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වයක් නොමැති බව. එහෙනම් ඇස් පෙනෙන, කන් ඇසෙන, චලනයන් නිවැරදි බව තිබෙන මා දන්නේ බුද්ධිය පිළිබඳව නම් ඒ අය තමයි දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරේ. මොකද්ද සිදුවී තිබෙන දේ තමයි ඔවුන්ගේ පාලනයේ ප්‍රතිවිපාක අද සමස්ත සමාජයම වෙලාගෙන ගමන් කරමින් තිබෙනවා. ඒකෙන් විශාලතම වින්දිත ප්‍රජාව බවට මෙතනින් සහෝදරවරු සහෝදරියන් පත් වී තිබෙනවා. විටක අපිට හිතෙනවා ඔබ දෙස බලනකොට, ඔබගේ කතාවලට සවන් දෙනකොට, ඔබගේ හැකියාවන් ප්‍රදර්ශන කරන විටක අපට හිතෙනවා අපි මෙච්චර ප්‍රමාද වුණේ ඇයි කියලා. කෙසේ වුවත් අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා මේ අඳුරු අතීතයේ මුළු ඒ අතීතයට මේ අඳුරු භාවය අතීතයට බාර දීලා සුභ උදෑසනක් අපේ රට තුළ නිර්මාණය කරගත හැකි කියන දැඩි විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් අපට තිබෙනවා. විශේෂයෙන් මෙතන අපිත් එක්ක විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත සොයුරන් ඉන්නවා. අපි ඇසරු කරපු කණ්ඩායම් ඉන්නවා. විටින් විට අපි ඔබගේ ප්‍රශ්නය පිළිබඳ විශේෂයෙන්ම අපේ වසන්ත සිල්ව මහත්මත් සමඟ
විටින් විට මුණගහලා අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. හැබැයි හැම අවස්ථාවකට වඩා අද ඔබ ඔබගේ ගැටලුව පිළිබඳව අපි හැම කෙනාගේම නේද ඇස් විවර කරන්න ලැබුවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඔබ පිළිබඳව තිබෙන සමාජ වගකීම් කිසිසේත්ම අත් නොහරින ආණ්ඩුවක් අපි හදාගමු. ඒක ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. එන්න කිසුවක් විශේෂයෙන්ම ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ ආබාධ සහිත අය ඈත අතීතයේදී ඒක තමන් ඉවසා ගැනීම සඳහා තමන් එක දරා ගැනීම සඳහා උපයෝග කරගත්ත තමන්ගේ විශ්වාසය සමහර විට තමන් මේ මුහුණ දෙන ගැටලුව තමන් මුහුණ දෙන අසීරුතාවේ එක විටක හේතු කර එක දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්නේ නැති කියලා සමනය කරගත්ත. මේ ආසියානු කලාපේ නම් වැඩි ප්‍රමාණකින් ඒ දරා ගැනීම සිද්ධ කරා. ඒක අපේ කර්මය වෙන්නේ නැති කියලා ඉතිහාසයේ තමන් මූණ දෙන අත්දැකීම් තමන්ගේ දුෂ්කරතාවයන් තමන් දරා ගැනීම දේව කැමැත්ත ලෙසත් එහෙම නැත්නම් අපේ කර්මය ලෙසත් අපි ඌණනේ කරලා ඒක දරාගත්තා. හැබැයි ලෝකේ එක තැනක නතර වෙන්නේ නැහැ. ලෝකේ වර්ධන වීමෙන් ඉස්සරහට එනවා. වර්ධන වීමෙන් ඉස්සරහට එනකොට විශේෂයෙන් අපි දන්නවා කාර්මික විප්ලවයේදී විශාල කාර්යභාරයක් ශ්‍රමයට පැවරෙන ශ්‍රමය වගුරන්න පුළුවන් කෙනාට අතපය හොඳට වැඩ කරන කෙනාට වැඩියෙන් කාර්යක්ෂමව තමන්ගේ ශ්‍රමය වගුරන්න පුළුවන් කෙනාට වැඩි වටිනාකමක් වැඩි මිලක් තීන්දුවෙන පටන් ගන්නවා. එතකොට කාර්මික විප්ලවත් එක්ක සමාජයේ ප්‍රධාන බෙදීම් දෙකකට ලක් කරනවා. ඒ කාර්මික විප්ලවයට උරා ගන්න පුළුවන් ප්‍රජාව හැකියාවන් සහිත ප්‍රජාවක් ලෙස එම කාර්මික විප්ලවයේ ඇතිවෙච්ච පරිවර්තනට උකහා ගන්න බැරි ප්‍රජාව නොහැකියාවන් සහිත ප්‍රජාවක් ඩිසේබල් සහිත ප්‍රජාවක් විදිහට හඳුන්වන්න පටන් ගන්නවා. ඒ ඉතිහාසයේ මේ සමාජ බෙදීම නිර්මාණය වෙනවා. හැකියාවන් සහිතයේ ආර්ථිකයට උරා ගන්න නොහැකියාවන් සහිත කණ්ඩායම් හුදකලාභාවයට පත් කිරීමටත් ඒ සමාජ වටපිටාව ඒ සඳහා අවශ්‍ය නිලකඩින් ප්‍රමාණය කරනවා. පසුව ඒ නොහැකියාවන් ඒ ආබාධ සහිත කණ්ඩායම් කියන අර්ථකථනයෙන් තියෙන කණ්ඩායම් හුදකලාභාවයට ලක් කරනවා. එහෙම නැත්නම් පොදු සමාජයෙන් ඉවත් කරලා ආයතනගත කිරීමට භාජනය කරනවා. නමුත් සමාජයේ තව අධිරියකදී ඔවුන් බලා ගැනීම ඔවුන්ට උදව් කිරීම ඔවුන්ට සහයක් ලබා දීම පුණ්‍ය කටයුත්තක් කාරුණික හැඟීමක් අනේකා කෙරෙහි මෛත්‍රිය පෙන්වීමක් අනේකා කෙරෙහි ආදරය පෙන්වීමක් කියන හැඟුමකට ඒක ලඟු කරන හැඟුමක් ඒක ඒ ප්‍රජාව කෙරෙහි තියෙන ආදරය ඒ ප්‍රජාව බලා ගැනීම පුණ්‍ය කටයුත්තක් සැලකීම ඒ ප්‍රජාව කෙරෙහි තිබෙන කාරුණිකත්වය කියන පැත්තෙන් යම් සුභ සාධන වැඩසටහනක් නමුත් එතනදී ඒක තිබිය යුත්තේ නැහැ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කරන ලද සම්මුතියකට අනුව එම ප්‍රජාවන්ගේ අයිතීන් ලෙස ඒ තහවුරු වී තිබෙනවා. ඒ ඉතාමත් දිගු පියවරක්. සමහර රාජ්‍යයන් එම අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා තමන්ගේ රාජ්‍ය මෙහෙවනවා. එම පුරවැසියන්ගේ අයිතීන් ශක්තිමත් කිරීම සඳහා තමන්ගේ රාජ්‍ය මෙහෙවනවා. අධ්‍යාපනයට උන්ට ප්‍රවේශ වෙන්න පොදු ගොඩනැගිලි වලට උන්ට ප්‍රවේශ වෙන්න ඒ වගේම පොදු ප්‍රවාහන පද්ධතියට උන්ට ප්‍රවේශ වෙන්න මේ ආදී ඔවුන්ගේ දෛනික ක්‍රියාදාමයන් ශක්තිමත් කර ගැනීම සඳහා පහසුකම් කර ගැනීම සඳහා සමානත්වතාවයෙන් කර ගැනීම සඳහා තමන්ගේ රාජ්‍යයම මෙහෙවනවා. හැබැයි අපේ රටේ මොකද සිදුවී තිබෙන්නේ?
අපේ රටේ පළමු කොටම මහන්නේ අපි අනිත් කරුණු චුට්ටක් පැත්තකින් තියලා ආකල්පෙම ලෙස මෙම ප්‍රජාව ලෙස බලන්නේ කොහොමද? මම කැලණි විශ්වවිද්‍යාලයට එන්න පෙර මාස කීපයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටියා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාස් ශාලාව ගහමින් උඩට යන්න පුළුවන් උඩ පේරාදෙණියට. උඩ පේරාදෙණියට යනකොට වංගුවක් තියෙනවා. ඒ වංගුවට කියන්නේ ගොළු වංගුව කියලා. ගොළු වංගුව. අපි ටිකක් අර හොයලා බලනවා මොකක්ද ඇයි මේකට ගොළු වංගුව කියන්නේ කියලා. ඒකට ගොළු වංගුව කියලා කියන්නේ එතන කතා කරන්න බැරි හතර දිනක් යුත් පවුලක් හිටියා. ඒ පවුල ජීවත් වෙන ස්ථානයේ වංගුවක් තියෙනවා. අදත් ඒ වංගුව හඳුන්වන්නේ ගොළු වංගුව කියලා. ඒතර කොතනද මේ සමාජීය මේ ප්‍රජාව පිළිබඳ දකින ආකල්පය තියෙන්නේ කොතනද? පොලිසියට ගිහිල්ලා ප්‍රශ්න කරනකොට කෙනෙක් නිහඬව ඉන්නව නම් පොලිස් නිලධාරි මහත්මගේ ප්‍රකාශන පළමු ප්‍රකාශය තමයි ගොළුවෙක් වගේ ඉන්නේ නැතුව කතා කරපන්.